මේ දවස්වල බඩු ටිකක් අඩු වෙගෙන එන්නේ. ඒ කියන්නේ මේක තමයි ඒ කියන්නේ plan කරනවා නම් අපි දැන් මේ යන රටාවත් එක්ක අපිට හැඩගැහෙන්න වෙනවා. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි දේශ ගෙදරක් මුලින් plan කරනකොට සල්ලි ගොඩක් අතේ තියෙනවානේ. අපි හැම වෙලේ මේක කියනවා. එතකොට මම හිතනවා මේ ඇතුළ අපි හරියට plan කරගන්න ඕන. ඒක plan කරගත්තේ නැතුව ගියොත් අපිට හරි අමාරුයි. මිනිස්සෙක් එක්ක හිතුවොත් අපේ outer look එකයි අපේ inner side එකයි. ඔව්. ගැන හිතනවා වගේ දෙයක් නේ. ඒකට වැඩක් නැහැ. අන්නේ ඒකයි. අපේ ඇතුළන්තේ හොඳ නැත්තම් අන්නේ මම දැක්ක මම ගෙදරත් එක්ක සම්බන්ධ වෙන්නේ ඒකම තමයි. බලුවාම එහෙනම් ඇතුළ තමයි ලස්සන වෙන්න ඕනේ. අන්න හරි. අපේ channel එකේ videos බලන අය හැමදාම අහනවා house plan එකක් ඇඳ ගන්න කවුද ඉන්නේ හරියට කරන්නේ කොහොමද ඒ විස්තර ගැන. ඉතින් අපි interior design ගැනම හැමදාම කතා කරපු නිසා අපි හිතුවා house planning ගැනත් කතා කරන්න සුදුසු කෙනෙක් එක්කගෙන ඉන්න ඕනේ කියලා. දේශානි ෆර්නෑන්ඩෝ අපි දෙන්නගෙම interior design lecturer කෙනෙක්. අවුරුදු 10 12කට විතර වැඩි කාලයක් අපි දන්නවා. ඉතින් ඒක හින්දා අපි හිතුවා මේ ප්‍රශ්න ටික ඔයගොල්ලොත් එක්ක කතා කරන්න interior design ගැන. house plan එකක් කරනකොට interior design ගැන හිතලා ඒක කරනකොට තියෙන වැදගත්කම වගේ දේවල් අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න හිතුවා. මේ දේශානි අපිට මුලින්ම කිය කතා කරමු ඉන්ටීරියර් ගෙදරක් හදන්න ප්ලෑන් කරනකොටම ඉන්ටීරියර් එක ගැන අදහසක් තියාගෙන කියන්නේ ඉන්ටීරියර් එක ප්ලෑන් කරනකොට තියෙන වැදගත්කම මොකක්ද කියන එක. ඔව් ඒක හරි වැදගත්. මොකද අපි ගෙදරක් ප්ලෑන් කරනකොට අපි ක්ලයන්ට් ගේ රික්වයර්මන්ට් එකට අනුව ස්පේස් එක හරියට අපි ඕගනයිස් කරලා තියාගන්න ඕන. ඒ කියන්නේ මොන වගේ ස්පේසස් ද අපි ඉන්ටීරියර් එකට ඇතුළත් කරන්න කියලා. ඒක අපි මුලදිම ප්ලෑන් කරේ නැත්නම් අපි ගේ හදාගෙන යනකොට නැත්නම් හදලා ඉවර වුණාම අපිට සැරෙන් සැරේට කඩන්ඩ වෙනවා. සමහරලාට එක එක චේන්ජස් වලට යන්න වෙනවා. ඒක මම දකින විදිහට අනවශ්‍ය වියදම් කිරීමක් නිකන් අපිට නිකන් අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කර ගැනීමක්. ඉතින් මම හිතනවා අපි ඉන්ටීරියර් ඩිසයිනර් කෙනෙක් එක්ක අපි ගෙයක් මුලින්ම ප්ලෑන් කරද්දී ස්පේසස් ගැන රික්වයර්මන්ට් එක ගැන මොන විදිහට දෙක ෆන්ක්ෂන් වෙන්න ඕන කියලා හැම දෙයක්ම හොඳට කතා බහ කරගෙන තමයි මේ වැඩේ පටන් ගන්න ඕන. ඔව් ඒක හරි. අපි මේ වීඩියෝ එක කලින් අපි පොඩ්ඩක් කතා කරනකොට අපි කතා වුණා ඒ කියන්නේ gedara ජීවත් වෙන අයගේ ලයිෆ් ස්ටයිල් එකත් වෙනස් කරන්න පුළුවන් තරම් පවර්ෆුල් දෙයක් තමයි මේ ඉන්ටීරියර් ඩිසයින් හරියට ප්ලෑන් කරනවා කියන එක. ඒක ගැන අපි කතා කරොත් ඇත්ත. මොකද දැන් ගොඩක් වෙලාවට අපි ක්ලයන්ට් කෙනෙක්ව අපි දැන් ඉන්ටීරියර් එක ගැන හිතද්දී ස්පේස් එක ප්ලෑන් කරද්දී මේ ඉන්ටීරියර් එන්වයරන්මන්ට් එකේ ජීවත් වෙන්නේ මොන වගේ කට්ටියක්ද? ඒ කියන්නේ අපි ගත්තොත් අම්මා තාත්තා කවුද දරුව මොන වගේද කියන මොන වයසේ අයද මොන වගේ දේවල් වලටද කැමති ඔය හැම දෙයක්ම අපි ස්ටඩි කරන්න ඕන. ඉතින් ඊට පස්සේ අපි ඒක අපේ ගයක් විදියට හිතලා තමයි අපි එතනින් එහාට ප්ලෑන් කරගෙන යන්න ඕන. ඉතින් ඒක හින්දා අපි ගොඩක් වෙලාවට ක්ලයන්ට් එක්ක හොඳ ඩිස්කෂන් එකක් ගිහිල්ලා ඒක හොඳට අවබෝධ කරගන්න ඕන ඒගොල්ලෝගේ ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන්නද අපි මේක කරන්නේ කියලා. ඉතින් ඒකින්ද ඒගොල්ලෝ දැන් සමහරලාට මුළු දවසම ගෙදර ඉන්න වෙන්නත් පුළුවන්. සමහරලාට දවසේ රෙස්ට් එක ගත කරන්න විතරක් හවස් වරුවේ ගෙදර ඉන්න අය වෙන්නත් පුළුවන්. ඒතකොට මේ හැම දෙයක්ම ගැන හිතලා ඒ කියන්නේ එයාගේ ලයිෆ් ස්ටයිල් එක හොඳට අරගෙන යන්න පහසුවෙන් ගත කරන්න පුළුවන් විදිහට තමයි අපි ඉන්ටීරියර් එක ප්ලෑන් කරන්න ඕන. ඒ කියන්නේ ස්පේස් එක ප්ලෑන් කරගන්න ඕන. ඒක හරි. ඔව්. පහුගිය දවස්වල රටේ තිබ්බ ප්‍රශ්න අරවා මේවා එක ගොඩක් අය ගෙවල් හදන එක නැවැත්තුවා. සමහර අය තියෙන ගෙදරම ඉන්න තීරණය කළා. ඒ කියන්නේ රිනොවේෂන් එකක් කරන එක වගේ නැවැත්තුවා. මේ දවස්වල කොහොමද ඒ කියන්නේ මොන වගේ මුදලක් සාමාන්‍යයෙන් අපි හිතා ගන්න ඕනේද මොනවා කරන්න වෙයිද? ඇත්තටම දැන් අපි මේ ප්‍රශ්නේ ඉන්නේ ඉස්සෙල්ලා ලක්ෂ 60කට ප්ලෑන් කරපු ගෙදර අද ලක්ෂ 60කට අපිට ප්ලෑන් කරන්න බැහැ. මොකද මම හිතනවා ඒ කාලේ ලක්ෂ 60න් සෑහෙන දෙයක් කරගන්න පුළුවන්කමක් තිබුණා. අද ඒ ගැන හිතා ගන්නවත් බෑ. තුන් ගුණයකින් විතර වැඩි වීමක් වෙලා තියෙනවා. හැබැයි නමුත් දැන් කෙනෙක්ගේ අතේ ලක්ෂ 60ක් නම් තියෙන්නේ අපි අර ඉස්සෙල්ලා හිතපු ස්ක්වයර් ඒරියා එකට වඩා අඩු ඒරියා එකට ගිහිල්ලා අපිට හොඳට ප්ලෑන් කරලා පොඩි ගෙදරක් හදාගන්න පුළුවන්. මේනි අපි හිතුවොත් ඩබල් ස්ටෝරි එකට යනවට වඩා සිංගල් ස්ටෝරි එකට ගිහිල්ලා අපිට ගෙදරකට මේන්ලි අවශ්‍ය ඒරියාස් ටික හරියට ෆන්ක්ෂන් එක පහසු වෙන විදිහට අරේන්ජ් කරගන්න පුළුවන් නම් මං හිතනවා ඒක මේ වෙලාවේ. මොකද අපිට ලක්ෂ 60 තියෙන එක අපිට කෙනෙක්ට එකපාර ලක්ෂ 150කට 200කට ටාගට් කරන්න බෑ. මොකද අපේ රට යන විදිහට. ඉතින් එහෙම තියෙන තත්ත්වයක් උඩ අපේ අතේ තියෙන අර වගේ බජට් එකක් නම් මම හිතනවා අපි ඊළඟට යන්න ඕන ඔප්ෂන් එක තමයි ලක්ෂ 60 තියාගෙන 60න් අපිට කොහොමද හොඳ ස්පේස් ප්ලෑන් එකක් කරගන්න කියන එක. ඒක වැදගත් කියලා මම හිතනවා. මං හිතන්නේ ඒක බැරි නෑ අපිට. ඒ කියන්නේ අපි හොඳ අවබෝධ
අවබෝධයකින් යුතුව අපට අත්‍යවශ්‍යම දේවල් ගැන තේරුම් අරගෙන මොකද මේන්ලි මම දකින්නේ අපි ගෙදරක් ඩිසයින් කරනවා කියලා හිතුවොත් ගෙදරක අපි සතුටින් ඉන්නනේ ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ ඒ ඒ සතුට තියෙන්නේ අපි මේ ඩිසයින් කරන ස්පේස් ප්ලෑන් එක හැම අතින්ම අපිට පහසු වෙන විදිහට තිබ්බොත් ඉතින් මම හිතනවා අපි බජට් මේ වෙලාවේ ප්‍රශ්න තියෙන වෙලාවේදී හොඳ ස්පේස් ප්ලෑන් එකක් එක්ක අපිට හොඳ ඔප්ෂන් එකක් දෙන්න පුළුවන් බැරි නැහැ ඔව් අපි ඇත්තටම දැන් කතා කරනකොට අපි මේ වීඩියෝ එකට කලින් කතා කරේ මේ දවස්වල බඩු ටිකක් අඩුවෙගෙන එන්නේ. ඒ කියන්නේ මේක තමයි ඒ කියන්නේ ප්ලෑන් කරනවා නම් මොකද අර එකපාරම ගෙදරක් හදන්න පටන් ගන්න බැහැනේ. දැන් හොඳයිද ඒ කියන්නේ ප්ලෑන් කරන්න පටන් ගන්න නැත්නම් තව බඩු අඩුවෙකින් ඉන්න වෙයිද? මෙහෙමයි. මම නම් දකින්නේ හිතන්න දැන් අපිට මට ඇත්තටම ගෙයක් හදන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඒක අත්‍යවශ්‍යයි. එතකොට දැන් මේ මේ තියෙන සිටුේෂන් එකත් එක්ක මේ හැම දෙයක්ම හරි හිමින් හිමින් වෙනස් වෙන්නේ. ඉතින් අපේ රටේ දැන් වැඩි වෙච්ච ගොඩක් දේවල් එකපාර අඩු වෙන්නෙත් නැහැ. ඉතින් මම හිතනවා අපි දැන් මේ යන රටාවත් එක්ක අපිට හැඩගැහෙන්න වෙනවා. ඉතින් එතකොට අපි අපේ ජීවිතේ අපිට දැන් මේ අපේ අලුතෙන් ඔළුවේ මැවිලා තියෙන ඩ්‍රීම් හවුස් එකට යන්න අවශ්‍ය අත්‍යවශ්‍ය දේවල් ටික සෙට් කරගෙන අර බජට් එකට ගැලපෙන විදිහට යන්නේක තමයි හොඳ. අනිත් එකම තමයි මේ ආසනේල චුට්ටක් අඩු කරගෙන යන්න වෙනවා. මොකද මම අනිත් එක තමයි මම හිතන්නේ අපිට තව ඔප්ෂන්ස් වලට යන්න පුළුවන් මැටීරියල් වයිස්. ඒ කියන්නේ දැන් අපි ටයිල් ගත්තොත් අපි වෙනද හැමදාම ටයිල් කියන දෙයමනේ ඔළුවේ තියාගෙන හිටියේ ටයිල් කරොත් තමයි හොඳ ලක්ෂුරියස්. ඒ ඒ දේවල් මම කියන්නේ අපි තව ඔප්ෂන්ස් වලට යන්න පුළුවන්. ඉතින් කට් සිමෙන්ට් වලට වගේ අපිට බජට් එක අඩුවෙන් යන්න පුළුවන්. නමුත් ලුක් වයිස් ඒක වෙනසක් වෙන්නේ නැහැ. ඒකේ අපිට ෆන්ක්ෂන් එකටත් බලපෑමක් වෙන්නේ නැති විදිහට අපට අත්‍යවශ්‍ය තැන්වලට ඒ අත්‍යවශ්‍ය මැටීරියල්ස් අපි යූස් කරගෙන අනිත් තැන්වලට අපට අලුත් මැටීරියල් යූස් කරන්න පුළුවන්. මම හිතනවා මේක ඒ කියන්නේ දැන් ඉන්ටීරියර් ඩිසයිනර්ස්ලාට ආකිටෙක්ට්ස්ලාට ඉන්ජිනියර්ස්ලාට හොඳ අවස්ථාවක් අලුත් මැටීරියල්ස් ලංකාවට අරන් එන්න. ඒ කියන්නේ අපේ අලුත් ප්‍රොජෙක්ට්ස් වලට යූස් කරන්න. අපිට ට්‍රයි එකක් දෙන්න පුළුවන්. මොන මොන විදිහටද ඒක යූස් කරන්න පුළුවන් කියලා. ඉතින් ඒකින්ද මම හිතනවා එතකොට අපිට අලුත් ඩිසයින්ස් වලට යන්න තියෙන chance එකත් වැඩි. අලුත් දේවල් අත්හදා බලන්න. අන්න ඒකයි. මොකද අපි හැමෝම කරන දේ කරන්න නෙවෙයිනේ. අපිට පුළුවන් අලුත් දෙයක් කරලා බලන්න. ඉතින් ඒකින්ද මම හිතනවා මේ වෙලාව මේ රට තියෙන තත්ත්වයත් එක්ක අපි පස්ස ගහලා ඉන්නේ නැතුව පොඩ පොඩ අපේ හීනේ හැබෑ කරගන්න අපි ට්‍රයි කරන්න ඕන කියලා. ඒ කියන්නේ අපේ අලුත් ආරම්භයක් ගන්න. අන්න ඒකයි. මොකද දැන් අපිට රටේට ප්‍රශ්නයක් ආවා කියලා අපේ ජීවිතය අපිට නතර කරගෙන ඉන්න බෑනේ. කොහොමවත් බ්‍රේක් කරන් ඉන්න බෑනේ ඇත්තටම. අපිට යන්න වෙනවා. මේකත් එක්ක ජීවත් වෙන්න වෙනවා. අපිට මේකට හුරු වෙන්න වෙනවා. ඉතින් අපේ ජීවිතේ එම් එකක් තිබ්බනම් අපි මෙහෙම දෙයක් කරනවා කියලා මම නම් දකින්නේ ඒකට පොඩ පොඩ හරි අපි ප්ලෑන් කරලා එන්ට වෙන්න ඕන. එතකොට මම හිතනවා කවදර දවසක අර ඩ්‍රීම් එකට අපිට යන්න පුළුවන්. හැබැයි ඒක හොඳට ප්ලෑන් කරලා යන්න ඕන. එහෙම වුණොත් තමයි අපිට හොඳ ඩිසයින් එකක් එක්ක හොඳ ගයක් අපිට එළියට දාගන්න පුළුවන් වෙනවා. අපි කතා කරේ බජට් එක ගැන. ඒ කියන්නේ මේ දවස්වල ගයක් හදනකොට ටිකක් වැඩිපුර මුදලක් යනවා වගේ දේවල් ගැන හිතන්නේ කොහොමද කියලා. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි දැන් ගෙදරක් මුලින් ප්ලෑන් කරනකොට සල්ලි ගොඩක් අතේ තියෙනවානේ. අපි හැම වෙලේම මේක කියනවා. සල්ලි ගොඩක් තියෙනවා. එතකොට ලොකු දෙයක් හිතාගෙන තමයි පටන් ගන්න. හැබැයි හදලා ඉවර වෙනකොට එන්නේ වෙනම දෙයක්. මේ මොකද ඒකට කියන්න පුළුවන්. ඒ කියන්නේ ඔව් ඒ කියන්නේ මෙහෙමයි ගොඩක් වෙලාවට දැන් දැන් අද රටේ තියෙන තත්ත්වෙත් එක්ක අපි හිතුවොත් ලක්ෂ 100කින් ප්ලෑන් කරනවා කියලා ඉවර කරන්න වෙන්නේ කොහොමත් ලක්ෂ 150 පන්නලා. මොකද ඒ කියන්නේ ප්‍රයිසස් වෙනස් වෙනවා. අනිත් එක තමයි දැන් අපි එන්ට වෙනකොට ඔළුවේ තියෙන දේ නෙමෙයි සමහර වෙලාවට ස්පෙෂලි ක්ලයන්ට්ස්ලා කියනවා අපිට මෙහෙම දෙයක් ඕන, අරම දෙයක් ඕන, මෙහෙම දෙයක් ඇඩ් කරලා ඕන. අර මුලින් බේසික් ප්ලෑන් එකේ ඉන්නකොට තිබුණු අයිඩියාස් වලට වඩා ඒගොල්ලෝ තව තව දේවල් ඇඩ් කරන්න ගන්නවා. ඔව්. එතකොට දැන් ඇත්තටම අපිට ඩිසයිනර්ස්ලා විදිහට තියෙන තව ප්‍රශ්නයක් තමයි අපි ඇත්තටම අපිට ක්ලයන්ට් කෙනෙක් ගියක් ප්ලෑන් කරන්න දුන්නම අපි ගොඩක් වෙලාවට හිතනවා මේක අපේ මුලින් පටන් ගන්නකොට තිබුණු මේන් ස්ටෝරි එකත් එක්ක අපි බජට් එක මෙන්න මේ ලෙවල් එකේ යන්න ඕන කියන එක අපි ඔළුවෙන් ප්ලෑන් කරගනවනේ. ඒකත් එක්කනේ අපි ඩිසයිනින් කරන පැත්තත් ප්ලෑන් වෙන්නේ. නමුත් ක්ලයන්ට්ස්ලා හිමනේ මේ දැන් අර ක්ලයන්ට්ස්ලා ගොඩක් වෙලාවට ඒගොල්ලෝ මයින්ඩ් එකේ ඒගොල්ලෝ හිතනවා බජට් එක කියන්නේ නැහැ. ඔව් බජට් එක ගොඩක් වෙලාවට කියන්නෙත් නැහැ. අනිත් එක දැන් ඒගොල්ලෝ දැන් ඔය එයාගේ ගේ හැදිලා යන අතර වෙන අයගේ ගේ ඔලුත් දකින්නවනේ. එතකොට ගොඩක් වෙලාවට ඒගොල්ලෝ හිතනවා ආ නෑ අර ගෙදර තියෙන එකක් මගේ ගෙදරට ආවොත් කොහොමද කියලා. අර අර අපි හිතන්නේ නැති විදිහට අලුත් දේවල් ඒගොල්ලෝ ඇඩ් කරන්න හිතනවා. ඔව් ඒ කියන්නේ ඒක මුදල් පැත්තෙනුත් වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම අනිත් එක අපි අර මුලින් ප්ලෑන් කරපු කන්සෙප්ට් එකක් එක්කනේ අපි ඇත්තටම යන්නේ. ඒ හැම දෙයක්ම වෙනස් වෙන්නත් පුළුවන්.
ඉතින් සමහර වෙලාවට අර අර අපි ප්ලෑනින් එක යන ගමන පොඩක් වෙනස් වෙන්න පුළුවන් ওই විදිහට ඔළුවල් එහාට මෙහාට වෙවි යනකොට. ඉතින් මම හිතන්නේ ගොඩක් වෙලාවට අපි ක්ලයන්ට්වි ඩිසයිනයි කතා බහ කරගන්නකොට මුලින්ම අවශ්‍ය දේවල් ඒක හරි ප්ලෑනින් එකක් එක්ක තියෙන්න ඕන. ඒ කියන්නේ අපි චේන්ජ් වෙන්න පුළුවන් ෆ්ලෙක්සිබල් වෙන්න ඕන. ඒක මම පිළිගන්නවා. නමුත් අර දැන් ක්ලයන්ට් කෙනෙක් මුලින් හිතන් ඉන්නවා නම් මම ලක්ෂ 100ක යන්නේ කියලා. ලක්ෂ 120ක් වගේ වැඩි වෙන එක ගැටලුවක් නැහැ. නමුත් ඔයා හිතන්නකො ලක්ෂ 100 ලක්ෂ 200 වෙනවා කියන එක. ඒතර කොච්චර ලොකු වෙනසක්ද? ලොකු වෙනසක්. අනිත් පොඩි දෙයක් තියෙනවා. ඒ කියන්නේ මට එකතු කරන්න මේ ගොඩක් අය බජට් එක කියන්නේ නැහැ ආකිටෙක් ඩිසයිනර්ත් එක්ක ප්ලෑන් එකක් අඳිනකොට. මොකද හේතුව තමයි මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. අතර මේ කියන්නේ එහෙම කියන්නේ නැහැ. මේ වගේ වෙලාවට ඒ කියන්නේ ඒක මං කියන්න කියලා කියන එක නෙමෙයි කියන්නේ. ඒකට මේ මෙහෙම හේතුවකුත් තියෙනවා. දැන් මෙහෙම එකක් තියෙනවා. ඇත්තටම මම දකින්නේ ඩිසයින් එකක් කරද්දී අපි ඒකට ෆ්‍රේම් එකක් දැම්මොත් රයිට් මගේ බජට් එක මෙච්චරයි කියලා අපි ටිකක් හිර වෙනවා. ඒක ඇත්ත. ඒක මෙහෙම වෙන්න පුළුවන්. හැබැයි මම දකින්නේ ඩිසයින් කෙනෙක්ට හැකියාවක් තියෙන්න ඕන. අපි මොකක් හරි දෙයක් ඩිසයින් කරනවා නම් දැන් ඇත්තටම ක්ලයන්ට්ගේ අතේ තියෙන ලක්ෂ 100 නා රයිට් එයාට ලක්ෂ 10ක් වෙනකම් වගේ යන්න පුළුවන් වෙයි රයිට් නමුත් මම දකින්නේ ක්ලයන්ට් ඒ ක්ලයන්ට් අවශ්‍ය දේ උපරිම දෙන්න ලක්ෂ 100 ඇතුලේ ඩිසයින ක්‍රියේටිව් වෙන්න ඕන අර බජට් එකත් එක්ක ළඟින් යන්න මම හිතන විදිහට ඒ කියන්නේ දැන් අර ගොඩක් වෙලාවට ওই බජට් එක ගැන එන්නේ නැත්තේ සමහර ක්ලයන්ට්ලා එයාලට ඉතින් අයිඩියා එකක් නැති අයත් ඉන්නවා ඒ වගේම මම දකින්නේ ඇත්තම අර දැන් අපිටත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා අපිත් ෆ්‍රේම් එකක් ඇතුලේ දැම්මා වගේ වාගේ ගාන ලක්ෂ 100යි ඊට එහා කරන්න බෑ අපේ තියෙන්නේ මෙච්චරයි කියලා කිව්වම නමුත් අපි මම දකින්නේ අපි රියැලිටි එක තේරුම් ගන්න එපා ඇත්තටම අපේ අතේ තියෙන ගානනේ අපි දෙයක් කරන්න ඕන ඉතින් ඒක මම දකින්නේ බජට් එකක් ආවා කියලා ඩිසයිනර් කෙනෙක් ෆ්‍රේම් එකක් ඇතුලේ හිර වෙන්න ඕනේ නැහැ මම දකින්නේ. ඔව්. එයාගේ ක්‍රියේටිවිටි එක පාවිච්චි කරලා අර තියෙන ක්ලයන්ට්වත් බේරගෙන වැඩේ කරන්න පුළුවන් වෙනවා. මම දකින්නේ මේ විදිහට. ඔව් ගොඩක් වෙලාවට මට ඒක හිතෙන්නේ මේ දැන් සාමාන්‍යයෙන් ගයක් හදාගන්න ගිහිල්ලා හැමෝම අමාරු වැටෙනවා. ඒ කියන්නේ ඉන්ටීරියර් එක අන්න ඒකයි ගොඩක් තැන්වල වෙන්නේ එහෙම දේවල්නේ. ඔව්. ඉන්ටීරියර් එක පැත්තට ආවට පස්සේ වියදම් කරන්න ගියොත් මේ වගේ ලස්සන දෙයක් කරගන්න සල්ලි ඉතුරු වෙන්නේ නැහැ. එතකොට අන්තිමට ටිපිකල් ගයක් තමයි එන්නේ. අන්න ඒකයි. ඒ කියන්නේ ඔව් හැම පැත්තෙම හිතන්න ඕන. ඒ කියන්නේ දැන් මම තව සමහරවල් දැක්කද නෝ අපි ස්පේස් ප්ලෑන් කරලා ඔක්කොම කරලා ගේ හදන් යද්දි සමහරලාට ක්ලයන්ට් ෆවුන්ඩේෂන් ලෙවල් එකේදී දෙනවා මේක නිකන් පොඩි වැඩිනේ මේක තව ලොකු වුණොත් හොඳයි නේ කියලා අර ස්පේස් එකත් ඔන්න එතන ඉඳලාම චේන්ජ් කරන්න පටන් ගන්නවා. එහෙම වෙන අවස්ථාවලුත් තියෙනවා. ඒ කියන්නේ මොකද ඒගොල්ලොන්ට මුලදී විෂුවලයිස් කරගන්න බැහැනේ මේක ඇතුලේ ස්පේස් එක කොච්චරද එන්නේ කියලා. ඉතින් අර ෆවුන්ඩේෂන් ලෙවල් එකේදී සමහරලාට කොහෙත්ම අයිඩියා කරන්න නැහැ. දැන් අපිට අපේ ප්‍රැක්ටිකල් නොලෙජ් එකත් එක්ක අපට අවබෝධය තියෙනවා මේ ස්පේස් එක ඇතුලේ මේ වගේ දෙයක් කරගන්න පුළුවන් කියන එක. මොකද අපි ගෙදර ප්ලෑන් එක ඩිසයින් වෙද්දිම ෆර්නිචර් arrangement එකත් ඔළුවේ තියාගෙන වැඩේ කරන්නේ. අන්න ඒක. ඒක හැමෝම කරන්නේ නැහැ. ඒ කියන්නේ furniture plan එකක් එක්ක ගියක් අඳින එක අපි අතට මේ කතා කරන්න හේතුවුනෙත් ඒකයි. ඒක කොහොමද කරන්න පුළුවන්? ඒ කියන්නේ මුලින්ම ඇයි කරන්න ඕනේ විශේෂයෙන්? සමහරවල්ලාට අන්න ඒක interior design එකේ වැදගත්කම ඉන්නේ මෙන්න මේ point එකට. මම දකින්නේ අපි ගෙදරක outer look එක වගේම ඇතුළත් ඉතාම වැදගත්. ඔව්. ඒ කියන්නේ දැන් ඇත්තටම අපි නිකන් අපි මිනිස්සෙක් එක්ක හිතුවොත් අපේ outer look එකයි අපේ inner side එකයි. ඔව්. ගැන හිතනවා වගේ දෙයක් නේ අන්න ඒකයි අපේ ඇතුළන්තේ හොඳ නැත්තම් අන්නේ මම දැක්ක මම ගෙදරත් එක්ක සම්බන්ධ වෙන්නේ ඒකම තමයි එහෙනම් ඇතුළ තමයි ලස්සන වෙන්න ඕනේ අන්න හරි මම දකින්නේ මේ පොයින්ට් එක ඒ කියන්නේ ගෙදරක් කියන්නේ මොකද ගෙදරක් ඇත්තටම ගෙදර ඇතුළේනේ අපි වැඩිපුර ජීවත් වෙන්නේ ඇතුළේ වටපිටාවේ මිනිසුන්ට මේ පේන්න තමයි පේන්න අනික සමහර කොටසක් ඉන්නවා වටපිටාවේ මිනිසුන්ට පේන්න තමයි ගේ ලොකුවට පේන්න හදන්න නමුත් මම ඇත්තම දකින්නේ අපි outer look එක තියෙන්න ඕන නැතුව නෙමෙයි ඒක තියෙන්න ඕන නමුත් mainly අපි ඇතුළ ගැන හිතන්න ඕන මොකද අපි වැඩි හරියක් ජීවත් වෙන්නේ ඇතුළේ මොකද අපි නිකන් හිතලා බැලුවොත් අපේ ජීවිත කාලේ වැඩි හරියක් අපි ජීවත් වෙන්නේ ඇතුළේනේ interior environment එකක් ඇතුළේ ඒක අපි ගෙයක් වෙන්න පුළුවන් building එකක් ඇතුළේ වෙන්න පුළුවන් මම කියන්නේ බොහෝ දෙනා එහෙම නැති කොටසකුත් ඉන්නවා යාලා කරන මේ job එකත් එක්ක එතකොට මම හිතනවා මේ ඇතුළ අපි හරියට plan කරගන්න ඕන
ඒක ප්ලෑන් කරගත්තේ නැතුව ගියොත් අපට හරි අමාරුයි. ඒ කියන්නේ අපි දැන් ගෙදරක් ප්ලෑනින් කරගන්න තැන ඉඳලා, ඒ කියන්නේ හවුස් ප්ලෑන් එකේ ඉඳලා අපි එනකොට අපි ගෙදර ෆර්නිචර් arrangement එකක් කොහොමද එන්නේ කියන එක අපි ප්ලෑන් කරගන්න ඕන. මොකද ඒකෙදි අපි හිතනවා ලයිට් පොයින්ට්ස් එන්නේ කොතනද කියන දේවල්, ඒ දේවලුත් අපි ඕකෙදි ඇඩ් කරනවානේ. ඇත්තටම ඒකත් හරිම වැදගත්. මොකද සමහර වෙලාවට අපිට වෙන ප්‍රශ්න තමයි අපිට එනවනේ මේ මේ හදපු ගෙවල් ඩිසයින් කරන්න. එතකොට අපි ගෙදරකට ගිහිල්ලා අපි ගෙදර ලස්සන කරන්න හරි මොකක් හරි ෆන්ක්ෂනලි එතන ගැලපෙන තැනකට අපිට ලයිට් ෆිටින් එකක් හරි ස්විච් එකක් හරි හොයාගන්න ගියාම අපිට අවශ්‍ය තැනක ස්විච් එකක් නැහැ. ඉතින් වෙනම වයර් සෙට් කරගෙන ඕක හදනවා. ඉතින් අර ඒ මුලදී ප්ලෑන් වෙච්ච නැති හින්දා. මොකද එහෙම දේවල් තැන් ගොඩාක් තියෙනවා. මොකද වැඩිපුරම තේන මං හිතන්නේ ඒ જાතියේ තමයි. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඒ කියන්නේ පොයින්ට්ස් තියෙනවා. නමුත් ඒකක්වත් අපිට මේ අවශ්‍ය තැනට ඇක්සස් කරන්න පුළුවන් විදිහට නෙමෙයි තියෙන්නේ. ඉතින් ඒක හින්දා මම හිතනවා ගෙදර ප්ලෑන් එකක් අඳිනකොටම අපි ෆර්නිචර් arrangement එක, ලයිටින් ප්ලෑන්, ඔය හැම එකක්ම, ඒ කියන්නේ doors and windows, ඒ හැම position එකක්ම, ඒ කියන්නේ ඒවත් එක්ක ෆර්නිචර් arrangement එක match වෙනවද? එතකොට අපි අපි ඉන්න space එකත් එක්ක outer exterior එක, ඒ කියන්නේ exterior environment එක ඒවත් කොහොමද හරියට connect වෙන්නේ? හැම දෙයක්ම හොඳට plan කරගන්න ඕන. ඉතින් ඒකෙදි අන්න ඒකයි මම දකින්නේ අපි කියන්නේ housing plan එක පටන් ගන්නකොටම තමයි interior එකත් පටන් ගන්න. ඉතින් ওই දෙක එකට යන්න ඕන හරියට ගන්න ඕනේ මං හිතන්නේ වැඩි කරලා අනිවාර්යෙන්ම පිටරට නම් ගොඩක් යනවා නැත්නම් අර අපි මුලින් කතා කරා වගේ අපිට කඩ කඩ තමයි ඉඳ වෙන්නේ. ඉතින් අමතර කොස්ට් එක අන්න එකයි. ඒ කියන්නේ මුලින් හැම දෙයක්ම ප්ලෑන් කරලා තිබ්බනම් මේ වගේ දෙයක් තමයි මේකේ අවුට්පුට් එක කියලා අපිට ප්‍රශ්න වෙන අඩුයි. මෙහෙමයි සමහර වෙලාවට දැන් අපිම ප්ලෑන් කරලා අපිම ඉන්ටීරියර් ඩිසයින් කරන ප්‍රොජෙක්ට් වල වුණත් කරගෙන යනකොට චේන්ජස් එන්න පුළුවන්. ඒක ඒක සාමාන්‍ය දෙයක්. මොකද දැන් අපිට 100%ම සමහර දේවල් විෂුවලයිස් කරන්න අමාරුයිනේ. අපි 3D කරනවා. ඒක ඇත්ත. නමුත් මම දකින්නේ කරගෙන යනකොට අර විෂුවලි අපිට ඒ ස්පේස් එක ෆීල් වෙනකොට අපිට සමහරවිට ඕ ඒ කියන්නේ අර මම කියන්නේ ලොකු චේන්ජස් නෙමෙයි. සාමාන්‍ය පොඩි පොඩි චේන්ජස් එන්න පුළුවන්. ඒක ඒ කියන්නේ බජට් වලට ප්‍රශ්නයක් නොවෙන්න. ඒ කියන්නේ මේ කඩලා බිඳලා එහෙම ලොකු නෙමෙයි. අපිට පොඩි පොඩි චේන්ජස් ඇඩ් කරන්න වෙන්න පුළුවන්. ඕකේ. ඉතින් අර අනිත් එක දැන් මම දකින්නේ දැන් මේ මේ අපේ මේ ෆීල්ඩ් එක තිය ෆ්ලෙක්සිබල් වෙන්න එපා කොහොම වුණා. ඒක අර අනික ඒ කියන්නේ ක්ලයන්ට් උයි ඉන්ටීරියර් ඩිසයින් අය එකතු වෙලා හොඳට කතා බහ කරලා අපි ඒක කතා කරමු. මෙන්න මේ ලස්සන ස්පේස් එක අපි පොඩ්ඩක් පෙන්නලා අපි ඒක ගැන කතා කරමු. අපි කලින් කතා කරා බජට් එක ගැන හිතලා, ඒ කියන්නේ බජට් එක මැනේජ් කරගෙන ඉන්ටීරියර් එක කම්ප්ලීට් කරාම තමයි ගෙයක් ලස්සන වෙන්නේ කියලා. ඉතින් මේ වගේ ලස්සන ස්පේස් එකක් එකතු වෙන්න ඕනේ ගෙයක් ලස්සන වෙන්න නම් නේ. ඉතින් ඒකට මේ හොඳ ඒ කියන්නේ බජට් එකක් තියෙන්නත් ඕනේ. ඒ වගේම ක්ලයන්ට් ගේ ටේස්ට් එක, ඒ කියන්නේ ක්ලයන්ට් කොයි වගේ කෙනෙක්ද කියන එකත් ගොඩක් වැදගත්. ඒක ගැන අපි කතා කරමු. ඔව් නෑ, ඒක මේ ඉතාම වැදගත් පොයින්ට් එකක්. මොකද දැන් අපි මේ වැඩේ පටන් ගත්ත පොයින්ට් එකේ ඉඳලා අපි දෙගොල්ලෝ අතර ඩිසයිනයි ක්ලයන්ට් අතරයි හොඳ සම්බන්ධතාවයක් තියෙනවා. ඒ කියන්නේ ක්ලයන්ට් හොඳට රීඩ් කරන්න ඩිසයිනර්ට පුළුවන් වෙනවා. ඒ කියන්නේ ඒ දැන් මොකද සමහර වෙලාවට සමහර ක්ලයන්ට්ලට තේරෙන්නේ නැහැ එයාට ඕන දේ මොකද්ද කියලා කියා ගන්න. ඒ කියන්නේ අර අපි අතර හොඳ ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් ගොඩනැගුණොත් තමා අපිට අර ඕපන් අවුට් වෙලා කතා කරන්න පුළුවන් මොනවාද මෙයාගේ ඔළුවේ තියෙන්නේ කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. ඉතින් අර ඒකින්ද මම හිතනවා මේ පොයින්ට් එකේදී හරි වැදගත් දෙගොල්ලෝ අතර අදහස් හොමාරු කරගන්න එක හරි පැහැදිලිව. ඒ කියන්නේ කලින් කතා කරන්න ඕන. මොකද සමහර වෙලාවට සමහර ක්ලයන්ට්ලා හිතේ එකක් තියාගෙන වෙන එකක් කියනවා. මේක මම මෙහෙම විශේෂයෙන් අපි බජට් එක ගැන හිතන්නකෝ. මම මෙයාට මේ බජට් එක කිව්වොත් මොන විදිහට හිතයිද? අර ඒක මෙහෙම ඒක වෙන්න හේතු තියෙනවා. ඒ කියන්නේ ඒ විදිහට අර අර ගිනි පෙළෙල්ලෙන් බැටකාපු සීන් එක තමයි. ඒ කියන්නේ ඒ જાති අය ගොඩක් ඉන්නවනම්. ඔව්. ඒ කියන්නේ අපි අවංක නම් තමයි අපිටත් එහෙම දෙයක් ලැබෙන්නේ. ඔව්. මම කියන්නේ එතකොට දැන් අර අපි ක්ලයන්ට් අපිට කියනවා නම් ඇත්තටම මගේ බජට් එක ලක්ෂ 100 නම් 100යි තියෙන්නේ කියලා. මම හිතනවා අර ඒක කෙලින් කියන එක හොඳයි. නමුත් ඇත්තටම යාගේ ඇතේ ලක්ෂ 100ක් නැතුව යාගේ බජට් එක 50 නම් මාත් එක කතා කරනවා ලක්ෂ 100ක කතාවල් ටිකක් එතන පොඩි ගැටලුවක් තියෙනවා නේ. මොකද අන්තිම ඩිසයින් එක ඉවර වෙනකොට 100ක එකක් නේ අඳින්නේ. අන්න රයිට්. ඩිසයින් එක ඉවර වෙනකොට ක්ලයන්ට් තපස්දාට පත් වෙනවා. මොකද එතකොට එයාට මුලදී අපිත් එක්ක ඒක කිව්වොත් නිකන් මදි පුංචි කමක් කියලා එහෙම හිතන වෙලාවලුත් තියෙනවා. ඉතින් අර ඒකින්ද මම හිතනවා විවෘතව කතා කරන්න ඕන. අනිත් එක මම දකින දේ දැන් ඉන්ටීරියර් ඩිසයිනර්ස්ලා විදිහට අපිට ක්ලයන්ට් කෙනෙක් ජොබ් එකක් බාර දුන්නම ඒක ඇත්තටම අපි ඒ බාරගත් මොහොතේ ඉඳලා අපේ
ගෙදර අපේ ස්පේස් එක ඩිසයින් කරනවා කියලා හිතන් තමයි ඩිසයිනර් කෙනෙක් ඒක කරන්නේ. මම දකින්නේ එයා පුළුවන් තරම් සාධාරණයක් ඒකට ඉෂ්ට කරන්න උත්සාහ ගන්නවා. අනිත් එක මම මේලි කියන්න ඕන අර අපි ඇත්තටම ජොබ් එකක් විදිහට තමයි මේ ඉන්ටර් ඩිසයිනින් කරන්නේ. ඒක ඔයාටවත් තේරෙනවානේ. නමුත් මේක අර මනි මයින්ඩ් කියන ෆ්‍රේම් එක ඇතුළට දානකොට මම නම් පර්සනලි ඇත්තටම කැමති නෑ. ඒ කියන්නේ අපි ඇත්තටම හම්බ කරන්නේ මේකෙන් අපේ ජොබ් එක මේක ඒක හරි. නමුත් මම හිතනවා ඕනම ඉන්ටර් ඩිසයිනර් කෙනෙක් අර තමන්ට දෙන්න පුළුවන් උපරිම හැමතිස්සෙම ක්ලයන්ට් කෙනට දෙන්න උත්සාහ කරනවා. ඒක මට මෙයා ගෙවන්නේ මෙච්චරයි කියලා හිතලා ෆ්‍රේම් එකක් ඇතුළේ ඉඳලා වැඩ කරනවා නෙවෙයිනේ. ඉතින් අර ඒක හින්දා මම හිතනවා ක්ලයන්ට් කෙනෙක් එක්ක එයා ගනුදෙනුව කරගෙන යද්දී ඇත්තම ක්ලයන්ට් උත් ගොඩක් ෆ්ලෙක්සිබල් නා. ඒ කියන්නේ අපි ඩිස්කෂන් වලදී සමහර වෙලාවට අපිට වැඩේ කරන් යද්දී ප්‍රැක්ටිකල් ඉෂුස් එන තැන් තියෙනවා. නිකන් හිතන්න ක්ලයන්ට් ගේ මොකක් හරි රිකුවර්මන්ට් එකක් තියෙනවා. එයා දැන් හිතන්න අපිට මෙන්න මේ වගේ පුංචි බායරිය එකක් ඩිසයින් කරගන්න ඕන කියලා. එතකොට දැන් ක්ලයන්ට් හරි ආසයි එයාගේ පොඩි ස්පේස් එකකට මේ වගේ දෙයක් දාගන්න. නමුත් සමහර වෙලාවට දැන් අපි දැන් මේ තියෙන අපි සයිස් එකෙන් හිතුවොත් ඒ ගෙදර ඒ වගේ ස්පේස් එකක් අපිට ක්‍රියේට් කරගන්න බැරි වෙන්න පුළුවන්. ඔව්. රයිට්? නමුත් ඩිසයිනර්ගේ තියෙන ක්‍රියේටිවිටි එකත් එක්ක එයාට අර පුංචි ඒරියා එකක්. ඔව්. එයාගේ රිකුවර්මන්ට් එකට අනුව ඩිසයින් කරලා දෙන්න පුළුවන් හැකියාව තියෙන්න පුළුවන්. ඉතින් අර ඒ අවස්ථාවේදී ක්ලයන්ට් උත් තේරුම් ගන්න ඕන එයාගේ ස්පේස් එක තියෙන්නේ මෙච්චරයි. ඒ ස්පේස් එකට අනුව තමයි ඩිසයිනර්ට ඩිසයින් කරන්න පුළුවන්. ඒ කියන්නේ අර අපි තමන්ගේ ස්පේස් එක ඩිසයින් කරනකොට ඒකට ගැළපෙන්නේ නැති ප්‍රමාණයෙන් දෙයක් හිතලා ඒක මේකට දාලා දෙන්න කියලා කිව්වට ඒක අපිට කරන්න බෑනේ. අන්න ඒක ඒ පැතිවලිනුත් මම හිතනවා හැම පැත්තෙම දෙගොල්ලෝ ඩිසයිනර්ත් ක්ලයන්ට් උත් ෆ්ලෙක්සිබල් වෙන්න ඕන. ඒ කියන්නේ ඩිසිෂන් ගන්න වෙලාවට ඒක තේරුම් අරගෙන ප්‍රැක්ටිකලි මේක කරන්න පුළුවන්ද බැරිද? ඇත්තටම මේක එතනට ගැළපෙනවද? ඒ දේවල් හොඳට කතා කරගෙන කරොත් මම හිතනවා ප්‍රශ්න අඩුයි කියලා. ඒ කියන්නේ හොඳ අවුට්පුට් එකක් අන්න ඒකයි ප්‍රොජෙක්ට් එක ඉවර වෙනකොට දෙන්නම සතුටි. හොඳ ලස්සන ප්‍රොජෙක්ට් එකක් සක්සස්ෆුල් ඩිසයින් එකක් එළියට අවිලා. ඒක හරි. අපේ වීඩියෝස් බලන අය ඉන්නවා දේශ ගොඩක් ස්ටුඩන්ට්ස්ලා. ඔව්. දැන් ඔයා ලෙක්චරර් කෙනෙක්. එතකොට මේ ස්ටුඩන්ට්ස්ලට මොනවද කියන්න පුළුවන්? يعني ගොඩක් වෙලාවට මේ අපි දකින ඔය මේ සයිසස් වල, ඒ කියන්නේ ඩිසයින් එක කරනකොට දාන්න පුළුවන්. හැබැයි හදාගෙන යනකොට ඊටමද මේ අපි දැන් කලින් කතා කරපු දෙයම තමයි. එතකොට ඒ වගේ අයට මොකද්ද දෙන්න පුළුවන් උපදේශය? කියන්නේ හරියට මේක මේ ස්පේස් ප්ලෑන් එක කරනකොට. ඔව්. ඒ කියන්නේ දැන් මේකෙදි අපි ස්පේස් එක ප්ලෑන් කරගන්නේ මුලින් ඉඳලමනේ. එතකොට ගොඩක් වෙලාවට අපිට අපට ලැබෙන ස්පේස් එකත් එක්ක තමයි ඒක අපි කරගෙන යන්න අපිට chance එක හම්බෙන්නේ. එතකොට ගොඩක් වෙලාවට අපිට මිස්ටේක්ස් වෙනවා අඩුයි. ඒ කියන්නේ දැන් ස්ටුඩන්ට්ස්ලා විදිහට ඇත්තටම ගත්තොත් මේක හොඳ ෆීල්ඩ් එකක්. එන්ජොයි කරන්න පුළුවන් හොඳම ෆීල්ඩ් එකක්. එකම දේ අපි සයිසස් ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඒ කියන්නේ ඒක මම දකින්නේ ප්‍රැක්ටිකලි අපි ගෙදරකදී වෙන ෆන්ක්ෂන්ස් එක ගැළපෙන විදිහට තමයි සයිසස් ටික මැච් කරගන්නේ. මැච් කරගන්න ඕනේ ඒක හරියට. මොකද සමහර වෙලාවට ඕක ගොඩක් වෙලාවට හිතන්නේ ලස්සන ගැන විතරයි හිතන්නේ. ගොඩක් ප්‍රොජෙක්ට්ස් වල දෙහිම තියෙනවානේ. ලස්සන ගැන විතරයි හිතන්නේ ප්‍රැක්ටිකලි එතනට මැච් වෙනවද නැද්ද මේක ඒ සයිස් එකට සූටබල්ද නැද්ද කියලා හිතන්නේ නැතුව ඕක ඇප්ලයි කරනවා. එතකොට මම හිතනවා මේ ෆීල්ඩ් එකට එන්න ඉන්ටර් ඩිසයිනර්ස්ලට මේ කියන්නේ ඉගෙන ගන්න අයට ඒ හැමෝටම අපි මේන්ලි හිතන්න ඕන ඒ එන්වයරන්මන්ට් එකට ඒ ක්ලයන්ට් ගැළපෙන විදිහට තමයි ඒක කරන්න ඕන. අනිත් දේ තමයි අපේ හැම ෆර්නිචර් අරේන්ජ්මන්ට්ස් වලදී සයිසස් එහෙම ස්ටෑන්ඩඩ් සයිසස් තියෙනවා. රූල්ස් ඇන්ඩ් රෙගුලේෂන්ස් තියෙනවා. එතකොට හැබැයි දැන් සමහරලාට අපි ඒක ඇප්ලයි කරනකොට අපේ කස්ටමර්ට සමහරලාට පොඩි චේන්ජස් වලට යන්න පුළුවන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහරට ඉතින් අපිට ඉන්න ක්ලයන්ට් ටිකක් මිටි කෙනෙක් කියලා. එතකොට එයාගේ ස්පෙෂල් රික්වයර්මන්ට් එකක් වෙන්න පුළුවන්. මට දැන් අපි පැන්ට්‍රි කවුන්ට් එකක් හිතන්නකෝ. අපේ සයිස් එක අඩු කරලා අපිට දෙන්න කියලා. අපි ඒක ඒව හිතන්න ඕන. ඒ කියන්නේ මොකද අපි ස්පෙෂලි ස්පෙෂල් ක්ලයන්ට් කෙනෙක්ට අපි ඩිසයින් එකක් කරනවා නම් අපි ඒ ගැන අවබෝධයක් තියෙන්න ඕන. මොකද ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. නමුත් ඒ ස්ටෑන්ඩඩ් එකේ ඉඳලා පොඩි පොඩි විදිහට වෙනස්කම් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට අන්තිමේදී වැදගත්ම දේ තමයි ඒ ගෙදර ජීවත් වෙන කෙනාට එයාගේ ගේ ඇතුලේ සිදුවෙන කාර්යයන් පහසෙන් කර ගැනීමනේ. ඔව්. ඒක හරියට කරගන්න බැරි නම් අපි ඩිසයින් කරලා දුන්නාට පස්සේ ඒක වැඩක් නැහැ. ඉතින් අර මම හිතනවා ඒ ගැන අපි ගොඩක් හිතන්න ඕන දේවල්. මොකද ප්‍රැක්ටිකල් ඉෂුස් ගොඩක් එනවා ගෙවල් හැදුවට පස්සේ. ඉතින් අර අපි මුලින් ඉඳලා මේ හැම එකම ප්ලෑන් කරගෙන යනවා නම් ඒ ගැටලු වෙන්නේ නැහැ. අන්න ඒක ඇත්තට මේ වගේ බා කවුන්ට් එකක්. ඔව්. මේ
තරම් ලොකු එකක් දාන්න පුළුවන් වෙන්නේ මේ වගේ ලොකු ස්පේස් එකක් තිබෙන නිසා. අන්න ඒකයි. ඒ කියන්නේ ක්ලයන්ට් ආස උනත් හරියට ප්‍රොපෝෂන් එක අපිට හිතා ගන්න පුළුවන් වෙන්න වෙනවා ස්පේස් එක අනුව කොහොමද මැච් කරන්න කියලා. දැන් මෙතනට හිතන්නකෝ නිකන් ගිහලා පොඩි එකක් තිබ්බා කියලා. ඔව්. ඇත්තටම මැච් වෙන්නේ නැහැ. මැච් වෙන්නේ නැහැ. අන්න ඒකයි. ඒ කියන්නේ ප්‍රොපෝෂන් එකත් අපි මේ වෙලාවේදී ගොඩක් හිතන්න ඕන දෙයක්. අනිත් එක තමා ඒ කියන්නේ අපි තැනකට ඒ වගේ දෙයක් යූස් කරද්දී කියන්නේ දැන් මේක ඇත්තටම මේ ඒරියා එක ක්‍රියේට් වෙලා තියෙන ලිවිං ඒරියා එකත් එක්කමයි එක්කමයි ඔව් එතකොට ඇත්තටම මේ ස්පේසස් දෙකම එකට යූස් කරන්න පුළුවන් මොකක් හරි ෆන්ක්ෂන් එකකදී ඔව් එතකොට අපි යූස් කරන තැන අනුව දැන් අපිට මේ වගේම ඒරියා එකක් තව වෙන තැනක උනත් ක්‍රියේට් කරගන්න පුළුවන් ඔව් හැබැයි ඒකෙදී අපි ප්ලෑන් කරගන්න ඕන මොන වගේ වෙලාවකටද ඒක යූස් කරන්න පුළුවන් ඒ කියන්නේ ඒ ෆන්ක්ෂන් එකකදී උනත් ඒ කියන්නේ ඇක්ටිවිටීස් කීපයක් මේකත් එක්ක යන්න පුළුවන්ද ඒක ස්පේස් එකේ අපි පාවිච්චි කරන තැන අනුව තමයි ඒ කියන්නේ වැඩ කීපයකට යූස් කරන්න පුළුවන් වෙන්න ඕන. ඒ කියන්නේ ඒක හැකියාව තියෙන්න පුළුවන්. ඒක හරි වටිනාකමක් තියෙනවා. ඒත් අර ඒක හින්දා මම හිතනවා අපි ආවට ගියාට ගිහිල්ලා තැනකට ෆර්නිචර් එකක් නිකන් ඔබනවට වඩා ඒක ඇත්තටම අපි මේ ස්පේස් එකට වැදගත්ද කියන එක හිතලා ඒ මෙතන යන ඇක්ටිවිටි එකට පහසු වෙන විදිහට අපි දෙයක් ඩිසයින් කරනවා නම් ඒක හොඳයි කියලා මම හිතනවා. सामान्य गेदर प्लान करोटर गारडन स्पेस इतरकन गे हदान पुलवा खुच्छर वटना कुहुमद कनेक्ट कर लगे हदगा मम दिन मे गेदर मुल इधमे हदने हर मूडवेडकेट अभी मेन्टली रिलैक्स अपे गेदर इंटीरिय एक्सटीरिय हर रिलेट ऐन ओ एन कनेक्शन तम අපිට ඇත්තටම ගෙදර ඇතුලේ තියෙන ලස්සන වුණත් වැඩි කරගන්න පුළුවන්. ඉතින් මම දකින්නේ අපි පුළුවන් තරම් garden space එක අපිට ඉතුරු කරගන්න පුළුවන් තැන්වල ඉතුරු කරගන්න ඕන. හැබැයි අපිට පුළුවන් පුංචි seating areas පොඩි gathering spaces මේ වගේ එකතු වෙන්න. මේ ගෙදර අපි කරලා තියෙන විදිහට ඒ වගේ areas අපිට add කරන්න පුළුවන්. එතකොට ගොඩක් වෙලාවට ෆන්ක්ෂන් එකකදී දැන් ලිවින් ඒරියාස් එක ලොකු වින්ඩෝ එකකින් ඕපන් අවුට් වෙනකොට පොඩි ස්පේස් එකක් අපිට ඒකට කනෙක්ට් කරන්න පුළුවන්. ඒ වගේ අනිත් එක එතන පොඩි වෙනසක් තියෙනවා. තනිකරම garden space එක විතරක්ම තියනවට වඩා garden space එකත් එක්ක ලස්සන seating areas තියෙනකොට ඒකේ අමුතුම ලස්සනක් තියෙනවා. ඉතින් මම හිතනවා අර ඒ විදිහට areas වෙනස් වෙන විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් නම් ඒක වටිනවා. මොකද නැත්නම් ගොඩක් ගෙවල් වල අපි දකිනවා මුළු ලෑන්ඩ් එකේම ගේ හදනවා ගොඩක්ට. ඇත්තම රූල්ස් ඇන්ඩ් රෙගුලේෂන්ස් වලට අනුව ඒක වැරදි. එහෙම කරන්න බෑ. ඕ ඉඩක් තියෙනවා. මොකද එහෙම නැතුව ගියොත් අපේ මිනිස්යන්ට අවශ්‍ය කරන වෙන්ටිලේෂන් එක ලයිටින් ඒ හැම දෙයක්ම තියෙන්න ඕන හින්දානේ රූල්ස් ඇන්ඩ් රෙගුලේෂන්ස් ඇදලා තියෙන්නේ. අපි ඒවා ෆලෝ කරන්න ඕන. එහෙම නැතුව හැදුවොත් ඉතින් අපි ලෙඩ් වෙන එකයි වෙන්නේ. ඉතින් අර මම දකින්නේ දැන් අපේ ගෙවල් වල අපිට සමහර තැන් වලදී අපි ෆ්‍රෙන්ච් ඉන්ඩස් යූස් කරනවා. ඒ ඒ ඒ තැන් ඒ කියන්නේ ඉන්ටීරියර් එක එක්ස්ටීරියර් එකත් එක්ක කනෙක්ට් කරලා යන්න ඕන තැන් වලදී අපි මේ වින්ඩෝස් ඕපන් අවුට් කරකොම අපේ ලස්සන garden area එක ඇතුළට කනෙක්ට් වෙනවා. ඒක වටිනවා. ඒ කියන්නේ ඉතින් ඒකින්ද මම හිතන අනිත් එක හොඳ වෙන්ටිලේෂන් එකක් අපිට ගන්න පුළුවන් garden එක through ගේ හරහා. ඒ කියන්නේ අපිට එතකොට ගොඩක් කරලා ෆීල් වෙනවා අපි ඇතුළේ හිර වෙලා නෙමෙයි කියලා. ඉතින් ඒ වගේම තව පොයින්ට් එකක් තියෙනවා. දැන් අපි වින්ඩෝස් ඕපනින්ග්ස් ඒ කියන්නේ ලොකුවට දාන තැන් තියෙනවා. අපි ආසයි නිකන් අර ග්ලාස් හවුස් එක වගේ ඉන්න වෙලාවකට එහෙම දේවල් තියෙනවා. නමුත් අපේ ක්ලයිමේට් එකට අනුව ලංකාවේ ක්ලයිමේට් එකට අනුව අපි නගරයක වගේ අපි ගොඩාක් ග්ලාසස් යූස් කරලා ගොඩාක් ඕපනින්ග්ස් දාලා ගෙදරක් ඩිසයින් කරොත් ටිකක් අපිට ඉන්න අමාරුයි. මොකද අපිට හැමතිස්සෙම මේ හැම ඒරියා එකම එයා කන්ඩිෂන් කරන්න බෑනේ ඇත්තටම. ඉතින් මොකද අපේ ලංකාවේ නාගරික තැන්වල ප්‍රදේශවල තියෙන හීට් එකත් එක්ක අර වගේ ලොකු ඕපනින්ග්ස් එක ගියාම අපිට ඇතුළටත් හීට් එක වැඩි වෙනවා. ඉතින් එතකොට ඒ වගේ තැන්වලදී අපිට ඩිසයින කෙනෙක් විදිහට අලුත් අයිඩියාස් එකතු කරන්න වෙනවා. සමහරලාට අපි ලොකු ස්පේසස් වලට යනවා නම් අපි කොහොමද ඩිරෙක්ට් සන්ලයිට් එක කට් කරගන්නේ? අපිට පොඩි garden space එකක් හදන්න. එක එක vertical garden space එකක් වෙන්නත් පුළුවන්. එතකොට කොහොමද අපි මේ දේවල් ඇඩ් කරන්නේ? අපි පාවිච්චි කරන materials වලින් අපිට ඒක වෙනස කරන්නත් පුළුවන්. ඉතින් අර මම හිතනවා water features වලින්
ඒක ඇඩ් කරන්න පුළුවන්. අර හීට් එක අඩු වෙන විදිහට අපිට දේවල් අපිට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් හැබැයි අර ඩිසයිනර් කෙනෙක් විදිහට හරි වැදගත්. ඒ කියන්නේ අපි ඕපනින්ග්ස් දානකොට උනත් අපි මේ ක්ලයිමේට් එක ගැනත් හිතලා තමයි අපි ඩිසයින් කරන්න ඕනේ. හිතනවා නිකන් ඒ කියන්නේ අපි දැන් ආයේ ආපස්සට ගිහිල්ලා ඩිසයින් කරනවාද? ඒ කියන්නේ මං හිතන්නේ 1900 ගණන් වල කරපු ගෙවල් මැටි වලින් හදලා පොඩි ජනෙල් දෙකක් විතරයි ගෙදරට තියෙන්නේ. එතකොට අර කිව්වා වගේ නැචරල් මැටීරියල් වතුර තියෙනවා. ඔව් ඒ කියන්නේ හීට් එක දරා ගන්න පුළුවන් විදිහට මේ කාලේ ගොඩක් මැටීරියල්ස් පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් දැන් අපි එහෙම නෙමෙයි. අපි අනිත් එක තමයි ඔයා පොඩ්ඩක් හිතලා බලන්න දැන් අපේ ලංකාවේ ගොඩක් දෙනා බලන්නේ අර පිටරට තියෙන දේ ගෙන ලංකාවට ගෙනත් දාන්න. ඒ කියන්නේ පිටරට දැක්ක ඩිසයින් එකක් සේම් එකම ලංකාවේ ඩිසයින් කරන්න හදනවා. නමුත් මම නම් දකින්නේ ඒක ප්‍රැක්ටිකල් නෑ. ඒ කියන්නේ ලංකාවේ ඩිසයින් වෙන්න ඕන ලංකාවට ගැලපෙන දෙයක් නේ. ඔව් ඒ වුණාට මොඩර්න් දෙයක් ආස කෙනෙක්ට මොකද කරන්න කොලා ඒ කියන්නේ මොඩර්න් අපි එතන තියෙන දේ ඒ විදිහටම ගෙනල්ලා මෙතන තියනවට වඩා එයාට පුළුවන් ලංකාවට ගැලපෙන විදිහට ඒක ඩිසයින් එක පොඩ්ඩක් වෙනස් කරගන්න. ඔව් එතකොට මම හිතනවා ඒක සාර්ථකයි. ඔව් ගොඩක් අයට තියෙනවා මම ඒ කියන්නේ අපි ඔය කතා කරන අය කියන්නේ මේ ලංකාවට වහල මේ බොක්ස් හවුසස් හරියන්නේ නැද්ද කියන එක. ඒ කියන්නේ හැම වෙලේම වහින පැත්තකට නම් ඇත්තටම බොක්ස් හදන එක අපරාධයක්. අපරාධයක්. ඒ කියන්නේ ඔයා හිතන්න පේන්ට් කරන්න ගියාම ළඟ ළඟ පේන්ට් කරන්න නෑ වෝටර් ප්‍රූෆ් වලට යන වියදම අනිත් එක රස්නේ තියෙන කාලෙට ඉන්න බෑ මාර හීට් එකක් තියෙන්නේ. ඉතින් එහෙම බලද්දී සමහර වෙලාවට අපිට බොක්ස් හවුසස් තනිකරම බොක්ස් හවුස් එකක් ප්‍රැක්ටිකල් නැති වෙන්නත් පුළුවන්. නමුත් හිතන්නකො කෙනෙක්ගේ ආසාව බොක්ස් හවුස් එකක් නම් හිතන්නකො දැන් අපි ඒවත් හිතන්න වෙනවානේ. එතකොට ඉතින් අපි ගොඩක් වෙලාවට බලනවා ෆ්‍රන්ට් එකෙන් බොක්ස් කරලා පෙන්නලා රූෆ් එකක් එක්ක ඇඩ් වෙලා වෙන්ටිලේෂන් වැඩි වෙන විදිහට අපිට ආ කියන්නේ දෙකම කලවම් කරලා රයිට් ඒ විදිහට අපිට යන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ඔප්ෂන්ස් තියෙනවා. ඒ කියන්නේ කරන්න බැහැයි කියන දෙයක් නැහැ. ඇත්තටම අපි හිතුවොත් අපිට ඔප්ෂන්ස් වලට යන්න පුළුවන්. නමුත් අර මේන්ලි අපි දෙයක් ඩිසයින් කරද්දී බිල්ඩින් එකක් ඒක ගෙදරක් වෙන්න පුළුවන් කමර්ෂල් බිල්ඩින් එකක් වෙන්න පුළුවන්. අපි හැමතිස්සෙම අපි ඒක ඒක ලොකේට් කරන්න යන තැනේ එන්වයරන්මන්ට් එකත් එක්ක හිතලා තමයි ඒක කරන්න ඕන. මොකද ඒ වටපිටාවත් හරිම වැදගත් ඩිසයින් එකක් කරද්දී අනිත් එක තමයි දැන් අපි ඉන්ටීරියර් එකක් ඩිසයින් කරද්දී අපි මේන්ලි හිතනවා ඒකත් ඊටාම වැදගත්නේ. අපි ඉස්සලා කිව්වනේ ඉන්ටීරියර් එක වැදගත් එක්ස්ටීරියර් එකට වඩා සමහර තැන්වලදී ඒකත් ඇත්ත. මොකද අපි හරියට ඉන්ටීරියර් එක ඩිසයින් කරේ නැතුව ගියොත් අපි මෙන්ටලි ලෙඩ් බවට පත් වෙන්නත් පුළුවන්. මොකද අපිට ස්පේස් එක ඇතුලේ එන්න හිතෙන්නේ නැහැනේ සමහරලාට. අපි අනිත් එක ඔය කලර්ස් පාවිච්චි කරන්න ගියාමත් සමහරලාට පුංචි ස්පේස් එකක් ඇතුලේ කලර්ස් ගොඩාක් යූස් කරනවා. එක්කෝ ෆීචර්ස් ගොඩාක් යූස් කරනවා. ඊට වඩා මම දකින්නේ අපිට අපේ මයින්ඩ් එක රිලැක්ස් කරගන්න පුළුවන් වෙන විදිහට අපි පාවිච්චි කරන හැම දෙෙම අර සිම්පල් කියන කන්සෙප්ට් එකක් යටතේ හැබැයි අපිට අවශ්‍ය දේ අපි ක්ලයින්ට්ගේ රිකුවර්මන්ට් එකත් එක්ක අපිට වෙනස් දෙයක් කරන්න පුළුවන්. බැරි නැහැ. මොකද මම දකින්නේ ඩිසයිනර්ස්ලා කියන්නේ ඇත්තටම ක්‍රියේටිව් කට්ටියනේ. අදසක් තියෙන කෙනෙක්. ඔව් ඒක හරියි. අනිවාර්යයෙන්ම. ඉතින් ඒකින්ද මම හිතනවා මේ අලුත් එන මැටීරියල්ස් එක්ක අලුත් මැටීරියල්ස් අත්හදා බලලා අපිට අලුත් දෙයක් කරන්න පුළුවන් කියලා. එතු වෙන්න ඕනේ. එතකොට තමයි අර කියපුවා වෙලාවට අපිට එක එක වෙලාවට ඇවිල්ලා වාඩි වෙලා නිදහසේ ඉන්න පොත් කියවනවා නම් එහෙම දැන් ඉතින් ගොඩක් ෆෝන් බලන එක තමයි කරන්නේ. ෆෝන් එක බලන්නත් ඒ කියන්නේ ඇඳටම වෙලා ඉන්නේ නැතුව මේ වගේ ස්පේසස් වලට ඇවිල්ලා ඒ කියන්නේ ඉන්න පුළුවන්. ඒ කියන්නේ වෙනස්ම ෆීලිං එකක්. ඉතින් ඇත්තටම ක්ලයන්ගේ හොඳ ටේස්ට් එකක් තියෙන්න ඕනේ. කොහොමද මෙතනදී ඒක කරගන්න පුළුවන් වුනේ? ඔව් ඒක ඇත්තටම අපි අර මුලින් කතා කරා වගේ ක්ලයන්ගේ අපේ අතර තියෙන සම්බන්ධතාවය හැම විටම ෆ්ලෙක්සිබල් වෙන තරමට අපිට හොඳ අවුට්පුට් එකක් ඒ කියන්නේ හොඳ සක්සස්ෆුල් ඩිසයින් එකක් කරගන්න චාන්ස් එක වැඩි ඇත්තටම. මොකද මේ ප්‍රොජෙක්ට් එකේදීත් ඇත්තටම ක්ලයන්ට්ගේ උඩරිම නිදහස අපිට දීලා තිබ්බා. අනිත් එක අපිට හරි ලේසි අදහස් හුමාරු කරගන්න අනිත් එක ක්ලයන්ට්ටත් හොඳ ටේස්ට් එකක් තිබ්බා. ඉතින් එතකොට මම හිතනවා අපිට සාර්ථකව වැඩේ කරගන්න පුළුවන්. මොකද මං අනිත් එක තමයි මං දකින්නේ අපිට ඩිසයින් කෙනෙක්ට ප්‍රොජෙක්ට් එකක් අතට දුන්නම අපි කිව්වේ අපි ප්‍රොජෙක්ට් එක අපි අතට ගත්තට පස්සේ අපේ ගේ හිතලා කියලා අපි මේක කරන්නේ මේක මගේ ගේ කියන හැංගීමෙන් කරන්න කියලා. ඉතින් ඒ වගේම අපි හැමතිස්සෙම හිතන්න ඕන ඇත්තටම අපි මේකේ ඩිසයින් කරන්නේ අපේ ක්ලයන්ට්නේ. එයානේ මේක ජීවත් වෙන්න යන්නේ. එතකොට එයාගේ ආසාවල් එයාගේ කැමැත්ත හරිම වැදගත්. ඒ කියන්නේ එයාගේ ඔළුවේම ඇවිල්ලා තියෙන සමහර වෙලාවට කියන්නේ හොඳ අයිඩියාස් තියෙන්න පුළුවන්. අපිටත් ඉගෙන ගන්න තියෙන දේවල් තියෙන්න පුළුවන්. ඉතින් අපි ඒ වගේ කරන්න ඕන. මොකද සමහර ක්ලයන්ට්ලා අපිට හම්බ වෙනවා මේ
ඇත්තටම මාර ක්‍රියේටිව් කියන්නේ අපේ තියෙන හැකියාවත් තව වර්ධනය කරගන්න අපිට chances හම්බ වෙනවා. ඉතින් මොකද ඒගොල්ලෝ ගොඩක් ඇවිදලා දැකලා තියෙනවා මේ දේවල්. Right. ඉතින් දැන් මේ project එකත් ඒ වගේ ඒ කියන්නේ අපි කතා බහ කරගෙන දැන් client සමහරලාට එයාට හොඳ idea එකක් ගත්තොත් අපිත් එක්ක ඒක කතා කරලා ඒක අපිත් තේරුම් අරගෙන ඔව් ඒ වගේ දෙයක් මෙතනට match වෙනවා. ඒ කියන්නේ ඒක හරි සුහදශීලීව ඒ design එකට අපිට add කරගන්න පුළුවන් තැන් තියෙනවා නම් අපි එහෙම add කරගෙන අපිට හොඳ project එකක් කරන්න පුළුවන්. ඉතින් මේක මම දකින්නේ ඒ වගේ සාර්ථක project එකක්. මොකද දැන් අපිට දැක්කම තේරෙනවා ගොඩක් දැන් exterior එක ගත්තත් exterior එකෙත් හරි relaxing environments තියෙනවා එක එක තැන්වල හදලා. අනිත් එක තමයි දැන් අපි අතරම අපි ඉස්සලත් කතා කරනකොට කිව්වා ගෙදරක් කියලා කියන්නේ ඇත්තටම මිනිස්සෙක් රිලැක්ස් වෙන්න තියෙන තැන. ඒ එතන ඒ තැන මම හිතන්නේ දැන් අපි හොටෙල්ස් වලට යනවා වෙන රිලැක්ස් වෙන තැන් වලට යනවා. ඒ කොහේ ගියත් මම හිතනවා තමන්ගේ ගෙදර තරම් රිලැක්ස් වෙන්න පුළුවන් තැනක් නැහැ කියලා. ඉතින් අර මේ වගේ දැන් ලස්සන පොඩි ගැදරින් ස්පේසස් අපි අපේ ගාඩන් එකේ හදාගත්තම මට හිතෙනවා අර ගෙදරත් අර පොඩි වෙනසක් තියෙනවා කියලා. ඒ කියන්නේ හැමදාම එකම තැන නෙමෙයිනේ වෙනස් වෙනවා. ඒ කියන්නේ අපිට පුළුවන් අපිටත් වෙනස් කරන්න පුළුවන් ලෑන්ඩ්ස්කේප් කරලා වෙන වෙන කාලෙන් කාලෙට ඒ කාලෙට ගැලපෙන විදිහට අපේ මූඩ් එක චේන්ජ් වෙන විදිහට අපිටත් ඒවා චේන්ජ් කරන්න පුළුවන්. ඉතින් අර එන්වයරන්මන්ට් එකත් ලස්සනට හදා ගන්න පුළුවන්. ඉතින් මට හිතෙනවා අපේ ගේ ඇතුළෙම අපිට ඕන කරන දේවල් අපිට ඩිසයින් කරගන්න පුළුවන් අන්න ඒකයි ඒක හරි වැදගත්. ඉතින් මම හිතනවා ඕනම කෙනෙක් ගෙයක් හදද්දී මේ ගාඩන් ස්පේස් එක ගැනත් හිතන්නම ඕන. මොකද ඒක හරි වටිනම දෙයක්. මොකද අපි මේ එළියේ තියෙන ග්‍රීන් එන්වයරන්මන්ට් එක අපේ මේ ගෙදරත් එක්ක එකතු කරගත්තොත් තමයි ඒක සාර්ථක වෙන්නේ. නැත්තම් නිකන් හිතන්නකෝ නිකන් බිල්ඩින් එකක් කියවම නිකන් අර ගලුයි සිමෙන්ති එකතු වෙච්ච විතරක්ම වෙනවනේ. ඉතින් අර මට හිතනවා ග්‍රීන් උත් ඇඩ් වෙලා මේ ඔක්කොම එකතු වෙලා එනකොට හරි සොෆ්ට් ෆීලිං එකක් එක්ක අපේ මයින්ඩ් එකත් රිලැක්ස් වෙනවා. ඔව් ඒක හරි. අපි අර හැම වෙලෙම කියනවා ලෑන්ඩ්ස්කේපින් එකක් කරනවා කියන්නේ නිකන් මේ තනකොළ ටිකක් දාලා පෙබල්ස් එකක් දාන එකම නෙමෙයි. තව ගොඩක් දේවල් එකතු කරන්න පුළුවන්. එහාගිය දෙයක් තියෙනවා ඇත්තටම. ඒක ගෙදර ප්ලෑන් එක කරගෙන යනකොටම කරන්න ඕනේද? ඕන. ඒ කියන්නේ මම කියන්නේ මෙහෙමයි. ඇත්තටම අපේ ස්පේස් එක අපි ප්ලෑන් කරගන්න ඕන ලෑන්ඩ්ස්කේප් එකත් අපි ගෙදර මුලදිම ඒ කියන්නේ අපි දැන් ගෙදර කොහොමත් අපි බ්ලෑන්ඩ් එක අපි අරගෙන ගේ කොහෙද කියන්නේ ප්ලේස් කරන්න කියන එක අපි තීරණය කරනවානේ. ඒ පොයින්ට් එකේදීම අපි තීරණය කරගන්න ඕන. ඒ කියන්නේ අපිට මෙතන මේ වගේ දෙයක් කරන්න පුළුවන්, මේ ස්පේස් එක මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. අපිට අර හම්බෙලා තියෙන ඉඩ හරියට ප්ලෑන් කරගන්න ඕන. දැන් අපි මේ කතා කරන ස්පේසස් වගේම අපි කිචන් එක හිතන්නකෝ. කිචන් එකත් එක්කත් පොඩි බැක් යඩ් එකක් තියෙනවා. පොඩ්ඩක් අපිට එළවලු ටිකක් වගා කරගෙන ගෙදරට අවශ්‍ය කරන දේවල් ඒවත් ලස්සනට ඒ කියන්නේ සිත් ගන්නා විදිහට අපිට ප්ලෑන් අවුට් කරන්න පුළුවන්. එතකොට අර මම හිතනවා ගෙදර හැම දෙයක්ම හරි පිළිවෙලට ප්ලෑන් වෙලා කියලා. ඒ කියන්නේ අපිට වැඩ කරගන්න ලේසියිනේ එහෙම වුණොත්. ඉතින් අපි හිතනවා මේ කියපු කාරණා ටික ඕගොල්ලන්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා ගෙදර හදන්න පටන් ගන්න කලින්ම හරියට ඉන්ටීරියර් එක ප්ලෑන් කරලා කරන එක. ඉතින් අවසාන වශයෙන් දේශ මොකක්ද ඒකේ වැදගත්කම? මෙහෙමයි ඇත්තටම දැන් ක්ලයන්ට් කෙනෙක් ඉන්ටීරියර් ඩිසයිනර් කෙනෙක් ගාවට එන්නේ ඉන්ටීරියර් ඩිසයිනර් කෙනෙක්ගේ විශේෂයක් තියෙන හින්දානේනේ. එතකොට මම හිතනවා මොකද ඉන්ටීරියර් ඩිසයිනර් කෙනෙක් කියලා කියන්නේ ඉන්ටීරියර් ස්පේස් එක ප්ලෑන් කරන්න ස්පෙෂල් වුණ කෙනෙක්. ඔව්. එතකොට එයාට හැකියාව තියෙනවා ඉන්ටීරියර් එකේ ඉන්ටීරියර් ස්පේස් එක ඇතුලේ තියෙන එක එක ස්පේසස් ගැලපෙන විදිහට එකට එකක් කනෙක්ට් කරන්න. ඒ වගේම ඉන්ටීරියර් ස්පේසස් එක එක්ස්ටීරියර් ස්පේසස් එකට කනෙක්ට් කරන්න ඒ හැම දෙයක්ම එකට හරියට ගැලපෙන විදිහට බොන් කරලා මේක ජීවත් වෙන කෙනාට පහසු වෙන විදිහට මේ ඩිසයින් එක කරන එක තමයි ඉන්ටීරියර් ඩිසයින් එකේ වැදගත්කම. ඒක මොකද මම හිතනවා ඉන්ටීරියර් ඩිසයිනර්ස්ලා විදිහට අපි වුණත් අපෙත් වගකීම ක්ලයන්ට් කෙනෙක්ට ඒ අවශ්‍ය දේ හරියට දෙන එක. මොකද මම හිතනවා මේ කියන්නේ ඒ අපේ තියෙන විශේෂත්වය ඒක ක්ලයන්ට් කෙනෙක්ට උනත් තේරුම් ගන්න පුළුවන් අපිත් එක්ක වැඩ කරද්දී. මොකද එහෙම වුණොත් ඇත්තටම හොඳ අවුට්පුට් එකක් අපිට ඇත්තටම ගන්න පුළුවන්. අපිත් සතුටුයි, ක්ලයන්ට්ස් සතුටුයි. ඒගොල්ලන්ගේ එදිනදා ජීවිතේත් හරි පහසින් ගලාගෙන යනවා. අපි අනිත් වීඩියෝස් වලත් කියලා තියෙනවා වගේ ඒ කාරණා මේ අපි අද වීඩියෝ එකේදී කතා කරා වෙනස්ම මාතෘකාවක් යටතේ ප්‍රශ්න ටිකක් ඕගොල්ලෝ අහපු දේවල්. ඉතින් ඒ දේවල් ප්‍රයෝජනෙට අරගෙන ගොඩක් ලස්සන ගයක් හදාගන්න ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු.